අපි කැලේට දුරින් ඉන්නේ. වම් පැත්ත බලන්න. ඕ. අපි තව උඩට ගිහිල්ලා බලමු. මට නම් බෑ දැන් හොඳටම මහන්සි. මම දන්නවා ඔයා මේක ගෙනියනවයි කියලා. අනික මම තාත්තට කියලා ආවේ මුළු ශීත කාලෙටම ඇති වෙන්න දර ගේනවයි කියලා. කෝ එන්න. ඔන්න අපි ආපහු ගෙදර යමු. එහෙනම් යමු. අහා කලබල වෙන්න එපා පුංචි පෝනියෝ. පුංචි පෝනියෝ ඔන්න බලාගෙන. ආ බලන්න එපා ඒ අකුණක් විතරයි. උනාඩුවක් එන්නේ යන්නේ. පික් මණ්ඩ යමු. යන්න දීප බාරක් වැවුණා. යකාරි මෙහාට වෙන්න. ඕ මෙහෙට එන්න. පුංචි බොනියෝ බය නැතුව එළියට එන්න. එළිය කුණාටුව ඉවරයි. බය නැතුව එන්න. ඇත්තටම ඉවරද? දැක්කද? එයා හරි ලස්සනයි. හරි පුදුමයි. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් මිනිසුන්ව දැක්කහම දුවනවනේ. ආ. එයා මිනිසුන්ට බය නෑ වගේ. ආ ඉවරයි. මේ බලන්න යකාරි. අපිට මේ පැත්තෙන් නම් යන්න වෙන්නේ නෑ. ආ. බලමු. යන්න එපා ඔහොම ඉන්න. වැඩක් නෑ. හැම පැත්තම හිර වෙලා. අපිත් මී වගේ වුණා නම් ලේසියෙන් මෙතනින් පැන ගන්න තිබ්බා. දැන් අපි මොකද කරන්නේ? මේ ගල් ටික අයින් කරන්නත් අපිට බර වැඩි. අපේ කූඩාරම තියෙන දුරින් හින්ද අපි දුන් සංඥාවක් යවුවත් ඒව පේන්නේ නෑ. දැන් අපිට වෙන්නේ කඳ වටෙන් උඩට නැගලා ආපහු පල්ලෙහාට බහින්න. ඇත්තද? මං නම් හිතුවේ අපි දැන් කඳු නැගලා ඉවරයි කියලා. ගෝණ තාමත් මෙතන? ඇයි දන්නේ හෙල්ලෙනවත් නැතුව මෙතනට වෙලා ඉන්නේ. ඒක නම් අමුතුයි. මෙතනින් ඉක්මනට පැන ගන්න. අයියා යන්නේ නැද්ද? කිව්වහම ඔතනින් පැන ගන්න ඉක්මනට. එයාගේ කකුල හිර වෙලා වගේ. කායි පරිස්සමි නංගට එන්න එපා. පැත්තකට වෙනවා ළමයා. පාර දෙන්න. පාර දෙන්න. බලාගෙන. පැටියා උඹලට කවදාවත් දැක්කන්න හම්බෙන්නේ නැහැ. ඔහොම නවත්තන්න. ඔය වැඩේ කරන්න එපා. ඔයා හොඳ වැඩක් කරේ. ඔයාට මෙතනින් ගැලවෙන්න ඕන නම් අපිව විශ්වාස කරන්න. මුලින්ම සංසුන් වෙන්න.
විතරයි. හැබැයි මෙයාට ඇවිදින්න නම් සෑහෙන කල්යයි. අපි උර්ගයෝ ගැනත් ටිකක් බැලුවනම් හොඳයි. එයා හොඳින් පොඩ්ඩ තුවාල වෙලා විතරයි. යකාරි දැම්මට ඔයා ගොදව් ඕනේ. මෙයාට ගොඩක් තුවාල වෙලා මේ අම්මට ලඟ වෙන්න දෙන්නේ නැහැනේ. මේ අහන්න, ඔයාට හොඳටම තුවාලයි. අපි ඔයාට උදව් කරන්න හදන්නේ. ඔයා කියන්නේ ඇත්ත කියලා මං කොහොමද විශ්වාස කරන්නේ? ඔයාට මේ වෙලාවේ අපි විශ්වාස කරන්න වෙනවා. මෙයාට බෙහෙත් කරන්න ඉඩ දෙන්න. මොකද මෙයා දන්නවා සත්තුන්ට බෙහෙත් කරන විදිය. මේක තුවාල සනීප වෙන්න ගන්න නරගම නෑ. අද දවසේ හුඟක් ප්‍රශ්න දුර දිග යන්න දෝ බේරුණා. ඒත් බඩගිනි වෙච්ච උර්ගපෝලක් එක්ක අපි කොහොමද රැයක් ගත කරන්නේ? එයාලගෙන් ප්‍රශ්නයක් නෑ. ඕනිම නම් මං ගිහිල්ලා එයාලට කතා කරන්නම්කෝ. මේටික ගන්න. මංගාවත් තියෙන මෙච්චරමයි. මේටික ගන්න. ඔයටික ගන්න. අපි හෙට උදේට හම්බ වෙමු. උදව්වලට ස්තුතියි. අපිට දැන් යන්න වෙලාව හරි. අපි කට්ටිය දැන් පහළට යන්න. ඕගොල්ලෝ පහළට යන්න බෑ. ගල් වැටිලා පාර වැහිලා තියෙන්නේ. ඒ ගල් උඩින් ගියත් ඔයාලා ලිස්සල මොකක් හරි කරදරයක් වෙයි. එහෙනම් අපිට අලුතෙන් ශක්තිය ලබා ගන්න වෙනවා. ඒ ඒගෙන ඔයාලා හිතන්නවත් එපා. අපි තුන්දෙනාට මේ කෑම ඇතිලේ. කොහොමද? අපි ඔයාලට හොඳින් සැලකුවා නේද? අනික තුවාල වෙලා ඉන්න සතෙකුට කරදර කරන එක ඔයාලා ලැජ්ජාවක් නෙමේද? බඩගිනි වුණාම ලැජ්ජාව කියන එක දැනෙන්නේ නැහැ. ඔහොමින්න මෙන්න මං ගාව තියෙන අන්තිම කෑම ටික. හැබැයි පොරොන්දු වෙන්න ඕනි මේ සතාට කරදර කරන්නේ නැහැ කියලා. ගොන්නට තාම ඇවිදින්න බෑ. අපි කොහොමද මෙයව හැමදාම පරිස්සම් කරගෙන ඉන්නේ? අපේ කෑම ටික ඉවර වෙච්ච ගමන් ඒගොල්ලෝ ආපහු එයි. එතකොට මොකද කරන්නේ? පහලට යากන්න මං දන්න තව පාරක් තියෙනවා. මං ඒ පාර පෙන්නන්නම්. හැබැයි වෘකය පොරොන්දු වෙන්න ඕන. මට කරදරයක් කරන්නේ නැහැ. එහෙමද? ඔයා කොහොමද පාර පෙන්නන්නේ? මං හිතුවා ඔයාට ඇවිදින්න බෑ කියලා. ඇවිදින්න බෑ, ඒත් වැඩක් තියෙනවා. හැබැයි ඔයාලා මට පොරොන්දු වෙන්න ඕනේ මේ ගෝණට කිසිම කරදරයක් කරන්නේ නැහැ කියලා. ඒ වැඩේට ලෑස්තිද? පොරොන්දු වෙන්න නම් පුළුවන්. හැබැයි එයා කියන්නේ ඇත්ත නම්. එහෙම නැත්තම් අපිට මේ මැස්ස තියාගෙන ගෝනාව ගෙනියන්න පුළුවන්. මට නම් බෑ. මට තනියෙන් අදින්න තරම් මේ ගෝනාගේ බර වැඩි. ඒක නම් හිතන්නවත් එපා. අපි ඔය මැස්ස ඇදගෙන යන්න එන්නේ නෑ. අපි අශ්වයොත් නෙමෙයි, බල්ලොත් නෙමෙයි. ඒකට ගමක් නෑ. එහෙනම් ඕගොල්ලෝ මෙතන ඉන්න බඩගින්නම. මෙම් පුංචි පොනියෝ, ඔය දෙන්න බොරු කරන්න බෑ. කට්ටියම එකතුනොත් මේක අමාරු වැඩක් නෙමෙයි. ඔව්, අමාරු වැඩක් නෙමෙයි. ගෙදරින් ආවේ දර ගෙනියන්න කියලා. අන්තිමට උන්නේ වෘකියෝ රැලක් එක්ක ගෝණෙක් වැදගෙන යන්න. ඔන්න හරි, අපි මිටියාවතට කිට්ටු වෙලා එන්න. තව ටික දුරයි. ඔයාට කියන්න නම් ලේසි. ඔයාට ගොඩක් ස්තුතියි අපේ පැටිය බේරගත්තට. අපි මෙහෙ. අන්න ළමයි දෙන්න ඉන්නවා. අපිව දැක්කද? අර තට්ටු ඇදගෙන එන්න කොයි ලෝකෙන්ද මේ වෘකයෝ ටිකක් හොයාගෙන තියෙන්නේ? මේ ළමයි නම් මහ පුදුමාකාර වැඩ කරන්නේ. යකාරි නම් සත්තුත් එක්ක වැඩ කරන්න හොඳට ඉගෙනගෙන තියෙනවා. ඔයාට ස්තුති යකාරි. මට නෙමේ, ගෝණටයි ස්තුති කරන්න ඕනි. අපි ආයේ හම්බුනොත් මගේ යාළුවන්ට කියන්නම් ඔයාට කරදර කරන්න එපා කියලා. මගේ ජීවිතේට හම්බෙච්ච හොඳම බරාදින වෘකයා තමයි ඔයා.
පැටිය පරිස්සමෙන්. යකාරි, අපි හොය දෙන්නව මුළු දවස තිස්සේ මෙහෙව්වා. කොහෙද හැබැයිටම ගියේ? තාත්තේ අපිට දරණම් ගොඩක් හොයාගන්න බැරි වුණා. මොකද මේ තුවාල වෙච්ච ගෝණෙක්ව හම්බ වුණානේ. හොඳ දෙයක් කළා තියෙන්නේ. ඔයා කොහොමද තමන් ගැන නැතු අනුන් ගැන නිතන්නේ? කොයි දේ නැතත් ඔය දෙන්න කරදරයක් නැතු ආපු එක ගැන මට ගොඩක් සතුටුයි. හොඳ බෙහෙත් තේත් සාත්තුවක් ලැබුණාම මෙයා ඉක්මනින්ම සනීප වේ. ඊළඟ සීත ඍතු එනකොට මෙයාට ආපහු එයාගේ රැළට එකතු වෙන්න පුළුවන්කම ලැබේ. ඒක හොඳයි. එතකොට එයාට පුළුවන් පුංචි පොණියව වැඩන් යන්න.